බටහිර අහසෙහි සිතුවම් මඳින හිරුමෙන් දිවෙහි සැඳෑ සමය වසන්තයක් කරගත් සොඳුරු කවියෙකු උදෙසා සියහට ගුවනින් කඩා හැලෙන මල් වැස්ස විජය රජය රජය ඔහු ඉපදුනේ මාතරට ආසන්න මාපලාන නම් හද්දා පිටිසර ගමේය. ඒ වර්ෂ 1940 නොවැම්බර් මස 24 වනදාය. ජීවන තක්සලාව තුල ලද අධ්‍යක්ීම් සම්භාරයේද උගතුන් හා බුද්ධිමතුන්ගේ ඇසුර හා මඟ පෙන්වීම තුලින් වර්ධනය කරගත් දැන්පද ඔහුට කවි මගෙහි බොහෝ දුරට යන්නට එවැසි පසුබිම සකසා දුන්නේය. සුප්‍රසිද්ධ අන්තර්ජාල සමාජ වෙබ් අඩවියක් වූ මුහුණු පොතෙහි කවි සමාජ තුල අද ඉතා ජනප්‍රිය චරිතයක්ව සිටින තරුණ අංකුර කවි කිවිඳියන් විසින් විජය මාමා යනුවෙන් බොහෝ ආදරණීය ලෙස අමතනු ලබන ඔහු නමින් විජය මාපලානිය. විජය රජය රජය හෙළ කවියට ඇලුම් කරන අන්තර්ජාලයේ සැරිසරන බොහෝ රසික පිරිස් ඔහුගේ කවියටද ආකර්ෂණය වූයේ වයස් මට්ටමකින් තොරව හැම හදවතක්ම ස්පර්ශ කරන්නට තරම් ඔහුගේ නිර්මාණ ප්‍රබල වූ බැවිනි. සුගායනීය වූ බැවිනි. අර්ථපූර්ණ හා රසපූර්ණ වූ බැවිනි. යෝන් කවියෙකුටවත් කළ නොහැකි තරම් ඉතාමත් දක්ෂ ලෙස චිත්තාකර්ෂණීය ලෙස ශෘංගාරයේ ඉස්මතු කරන්නට ඔහු සැබෑ හපනෙකු වූ බැවිනි. ළමා තරුණ මහලු කොයි කාටත් ගැළපෙන ලෙස හා රසවිඳිය හැකි ලෙස විවිධ අනුභූතීන් ඔස්සේ නිර්මාණ කරනයට මාපලානයන් තුළ ඇති සුවිශේෂී දක්ෂතාවය විජය ධජය නමින් දොරට වැඩීමට නියමිතව ඇති එතුමාගේ කාව්‍ය සංග්‍රහය කියවන්නෙකුට මනාව වටහා ගන්නට හැකිවන බව නොඅනුමානය. විජය විජය ධජය ධජය දය රට බුදු සමය නමැති තෙරුවන කරවනු රජය ජය මග වෙත මාමෙහෙයු පොතින් පතින් දිදීෝ ජය සිය දිවියම ගිලනුන් සුව කළ වෙද දුරුමවාසු ජය පියතුමන්ගේ ශ්‍රේනාමිට පුද කරනවා විජය ධජය එතෙර මෙතෙර රසික පිරිස් මගේ කවි මීවද උරනවා නිතර ලැබෙන මිතුරු සහය මට දිවි ලද ඵල ගෙනෙනවා සතර අතින් ගලන සෙනෙහි දිවියද ජීවය මවනවා ඉතිරි සතුට විජය ධජය ඔබේ දෝතට වැඩමවනවා ආයිබුවන් දැනට 75 දිමා තුනේ පාතරට කිට්ටුව පාපලාන නම් වූ මනස්කාන්ත පිටිසර ගමී 1940 නොවැම්බර් 24 දින උපත ලැබුවා. විශාල කුමරු යායකින් යාබද ඝන වනාන්තරයකින් වෙල්ලෙලි බඩවැටි කඳු තැනිතලා මැව් ඇලදොල ආදියෙන් පරිපූර්ණ වූ බවභෝග පසම්පත් ආදියෙන් ආඩ්‍ය වූ එම සුන්දර ගමේ විසූ ගැමි ජනතාව හිඟපාඩුවකින් තොරව අන්‍යෝන ආදරයෙන් නා සහයෝගයෙන් සතුටෙන් ජීවත් වූ පිරිසක්. ගමේ කුඩා කඳු වැටේ මුදිනේ තිබුණු කොල්ලතු සෙවිලි කළ තක්ෂලාව දරුවන්ට අධ්‍යාපනය දුන් අතර වනාන්තරයේ රමණීය පරිසරයක දොළපාරක් අද්දර වූ ආරණ්‍ය සේනාසනය ගැමියන්ගේ ආගමික හැගියාව පරිපූර්ණ කළා. ලුම්බිණී සල්රුක මුල සිදුහත් උපත දැක රැස් වූ දෙවි කැලණෙක සාදු නදදී බිඳලූහ දුක සංවිත් රජ සැපත
අත්හැර දමා පත්නත රෙදි කඩ මිනී මත පඬු පොවා පෙරුණා බුදුගත ගයා හිස පොමුල තියාකම් සැප පාකල සොයාගත් මග තුල ගියා මරු සෙනග කළ අකුසල දහසක් ලෝ සතට දෙව්බඹු සියලු දෙන හට සැනසුම දී හිතට දම් අමාගඟ විය කලන්නට කුසිනාරානුවර රුක් මුලක අවසන්වර සිඳ බිඳ දුක් සසර බුදුන් පිරිනිවි වැඩිනිවන් පුර සුඳුරු කවියෙකු උදෙසා සියහඬ ගුවනින් කඩා හැරෙන මල් වැස්ස විජය විජය රජය රජය විජය මාපලානියන් හා ඔහුගේ නිර්මාණ පිළිබඳව මේ හඬ අවදි කරන්නේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු නිෂ්පාදකවරයෙකු මෙන්ම මුහුණු පොතේ කවි හිතවතෙකු මෙන්ම විචාරකයෙකු දවන විපුල සුමනසේකර මහතා. විජය මාපලාන කිවුඳුගේ නිර්මාණ මා දකින්නේ මෙහෙමයි. ප්‍රවේශනයක් හැටියට මං කැමති මෙන්න මේ විදිහට පටන් ගන්න. කවිය සහ ඒ සමග බැඳුණු ගීතය මව් කුසින් බිහිවන ලදරු මානවයා මෙලෝදී ඉගෙන ගන්නා පළවන විෂය හා කලාව බවයි මගේ හැඟීම. ඒක උපතින් පසු මවගෙන් ලැබෙන්නා වූ පළමු වන දායාදය. කවිය සිව්පදයකින් කියන ගැඹුරු අර්ථයක් වෙනත් කලා මාධ්‍යයකින් පැවසීමට ගියහොත් පිටු ගණනින් ලියවෙන නවකතාවක් කෙටි කතාවක් වෙන්න පුළුවන්. පැය ගණනක් රංගගත කරන නාට්‍යයක් පෙන්වන චිත්‍රපටයක් වෙන්න පුළුවන්. දින සති මාස ගණන් පෙන්වන සුලභ රූපවාහිනී නාටකයක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. මේකෙන්ම තේරෙනවා මේ සිව්පදය සඳස් කවිය ගැඹුරු කලාවක්. ඒ වුණාට මේ කවිය තමයි ලෝකයේ ඇති සංක්ෂිප්ත එහෙම නැත්නම් ඉතාම කෙටි ප්‍රබලම කලාව. මට එහෙම දැනෙනවා. කවිකම කියන එක උපතින්ම මානවයෙකු රැගෙන ආ යුතු රැගෙන එන මහත්ම වූ වාසනා ගුණයක් බව අපේ ඉපැරණි වියත් සඳස් කවියන් බොහෝ විට පවසා තිබෙන බව කාව්‍ය ඉතිහාසය හදාරන කොට අපිට හමු වෙනවා. එම ප්‍රකාශ තහවුරු කරන ශ්‍රේෂ්ඨ කවි කිවිඳියන්ගේ බොහෝ නාමයන්ද නිර්මාණයන්ද අපිට ගෙනහැර දැක්විය හැකි. මේකෙන්ම තේරෙනවා උපතින්ම රැගෙන එන මේ මහත්ම වූ වාසනා ගුණයේ තියෙන බලමයි ඊළඟට කවියේ තියෙන වැදගත් ගැඹුරු අර්ථවත් බව. අපේ සිංහල සඳස් කවිය සතවර්ෂ ගණනාව පුරා වර්ධනය වෙමින් නැගෙමින් බසිනි 21 වන සියවස වන විට අන්තර්ජාලය හරහා මුළු ලොවටම විවෘත වෙනවා. අද සිටින බොහෝ කවි කිවිඳියන් මට හමුවන්නේ මේ කියන අන්තර්ජාලය හරහා. ඔවුන් කවිය හදාරා ඇත්තේ ප්‍රධානම විෂය ධාරාව හැටියට නෙවෙයි. මම මෙහෙම කියන්නේ මේ කවියන් කිවිඳියන් බොහොමයක් විවිධ රැකියාවන්හි යෙදෙන අය. බොහෝ දෙනෙක් විද්‍යා විෂය හදාරමින් ගිහින් ඉංජිනේරුවෙක් හැටියට හෝ විවිධ රැකියාවන්හි යෙදෙන පුද්ගලයෝ. ඔවුන් මේ අන්තර්ජාලය හරහා
අන්තර්ජාලයේ මුහුණු පොත හරහා මුහුණු පොතේ විවිධ කවි පිටු හරහා විවිධ නිර්මාණ හැම විටම ඉදපත් කරනවා. බොහෝ විට ඔවුන් පොත්පත්වලට කවි නොලියන තරම් පොත්පත් හැම එකකම කවියක් පළ කරගන්න තියා මොනම දෙයක්ව පළ කරගන්න බොහෝ මහන්සි විය. බොහෝ නිර්මාණ යවුවට පස්සේ තමයි එක නිර්මාණයක් පළ වෙන්නේ. මුහුණු පොතේ එවැනි තත්ත්වයක් නැහැ. මුහුණු පොතේ තමුන් නිර්මාණය කරන ඕනෑම දෙයක් ඕනෑම විටක පළ කරන්න පුළුවන්. මෙන්න මේ පහසුකම තුළින් අද සුවිශේෂ කවියන් කිවිඳියන් බොහෝමයක් බිහි වෙලා ඉන්නවා. මේ අය අතරින් මට මෑතදී මුණ ගැසුණු ප්‍රබලම කවියේ ඉතාම වැදගත් කවිය තමයි විජයමාපලාන කවියා. විජයමාපලාන කවියා ගැන කියන විට මට නම් තේරෙන්නේ ඔහු මාත්ම වූ වාසනා ගුණය උපතින්ම අරන් ආපු සුවිශේෂ පුද්ගලෙක් හැටියට. මවගෙන් ලැබුණු එම කවිය ගීතය කියන දායාද සමග අධ්‍යාපනය ජීවිත අත්දැකීම් සහ සතතාභ්‍යාසය තුළින් බිහිවුණ පරිණත කිසියම් විප්ලවීය කවියෙක් කියලා මට හැඟෙනවා මේ විජයමාපලාන කවියා. ඔහුගේ මේ ළඟදී දොරට වඩින කාව්‍ය සංග්‍රහය ඒකට කදිම නිදසුනක්. මම මේ කවි පොතේ එන කිසිම කවියක් ඉතාම දීර්ඝව ගැඹුරින් විග්‍රහ කිරීමට යන්නේ නැහැ. එහෙම කරන්නේ මේ කවි පොත කියවන සහෘද පාඨකයන්ගේ රසවතුන්ගේ ස්වයං රසවින්දනයට බාධකයක් විය හැකි බැවින්. එහෙම බාධකයක් වෙන තරමට කවි පොත එළි දකින්ද කලින් මෙවැනි රසවින්දනයක් කිරීම එතරම්ම සුදුසු නැහැ කියලා මම හිතනවා. ඒ වුණත් විජයමාපලාන කවියාගේ සහ ඔහුගේ කවියේ ඒ කාව්‍ය නිර්මාණවල ආත්මය සුවිශේෂ ලක්ෂණ සහ අනන්‍යතා යම් පමණකින් විග්‍රහ කිරීමට මම පොඩි වෙහෙසක් දරනවා. කාව්‍ය ලෝලයක වශයෙන් මෙම කාව්‍ය සංග්‍රහය රසවිඳින්නාට ඒකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් මා විජයමාපලාන කිවිඳුට ඉටු කරන්නා වූ පරම යුතුකමක් කියලා මම හිතෙනවා. පොත්පත්වල සහ අන්තර්ජාලයේ ඇති මුහුණු පොත තුළ ඇති විවිධ කවි පිටුවල නැත්නම් බ්ලොග් අඩවිවල පළ කරන කාව්‍ය නිර්මාණයන් අතර විජය කිවිඳුගේ සඳස් හෝ නිසඳස් කාව්‍ය නිර්මාණ විශේෂයෙන්ම කැපිලා පේනවා. මේවා කියවූ මට සඳස් කවි සම්ප්‍රදාය හා එහි නීති රීති පිළිබඳ සුවිශේෂ දැනුමක් හා අවබෝධයක් විජය කිවිඳුට තියෙන බවක් තේරෙනවා. ඒ සමගම ඒවත් එක්ක මුහු වෙන්නේ තමුන්ගේ ජීවන අත්දැකීම්. ඒ ජීවන අත්දැකීම් මුහු කරගෙන කවිය පිළිබඳ කරන නිරන්තර අධ්‍යයනයෙන් සහ සතතාභ්‍යාසයෙන් තුළින් ලබාගත් හොඳ පන්නරයක් ඔහුට තිබෙන බවත් පේනවා. විජය කිවිඳුගේ වදන් කෝෂයේ අතිශයින්ම පොහොසත් බොහොම ප්‍රබලයි. විජය කිවිඳුන් නිර්මාණය කරන්නේ සඳස් කවියක් නම් ඒට පාදක කරගන්නා වූ කාව්‍ය නිමිත්ත ප්‍රකාශ කිරීමට යොදා ගන්නා වූ උචිත විරිත යොදාගනු ලබන උපමා රූපක සංකේත ආදී මෙහිදී විශේෂයෙන් කැපිලා පේනවා. ඊළඟට එකී කාව්‍ය නිමිත්තට උචිත සරල වූ විදග්ධ බස්වරක් යොදා ගැනීමටත් ඔහු ඉතාම දක්ෂයි. තවත් පැහැදිලිව කියනවා නම් තමන් තෝරගන්නා වස්තු විෂය නැත්නම් කවි නිමිත්ත ළමා මනසට කතා කරන්න නම් ඊට උචිත සරල සුගම බස්වරක් යොදාගන්න විජය කිවිඳු සමත්. කවියෙන් අමතන්නේ මෝරා වැඩුණු තරුණ වැඩිහිටියන් නම් ඔවුන්ට උචිත ගැඹුරු වියපත් බස්වරක් ඔහු යොදාගන්න. මේ සියලු කවි පෙළවල්වල සරල සුන්දර බවක් ඒ වගේම සියුම් හාස්‍යයක් උපහාසයක් මේවා හැම දෙයක්ම හැම රසයක්ම වගේ සුසංයෝග වෙලා තියෙනවා. ඒ වගේම
අනර්ථවත් කවි මා දුටුවේ නැහැ. හැම කවියකින්ම වගේ වැදගත් අර්ථවත් ගැඹුරක් දිස්වෙනවා. මේ පොතේ ඇති දරුවන් උදෙසා ලියූ කවි, පෙම් කවි, රටේ දැයේ උන්නතිය පතමින් ලියූ දේශපාලන අරුත් සහිත උපදේශාත්මක කවි ආදිය කිව්වීමෙන් විජය මාපලාන කියන කවියා පිළිබඳව මා කියන මේ කරුණ සත්‍යයක් බව ඔබටද වැටහෙනු නියතයි. විජය මාපලාන කිවිදු සිය වදන් කෝෂයේ ඇති සශ්‍රීක භාවේ, ඒ වගේම කවියේ සතතාභ්‍යාසය හා කවිය පිළිබඳ ඇති අවබෝධය නිසාම සඳස් කවි නිර්මාණයේදී විශේෂයෙන්ම සාමාන්‍ය කවි කිවිඳයන් අපහසු විරල නිර්මාණ කිරීමේ අපූරු දක්ෂතාවක් තිබෙන කෙනෙක්. එවන් කවි පෙළක් විටක ලංකාවේ වෙසෙන ප්‍රවීණ ආධුනික හැම කවි කිවිඳියෙකුටම අභියෝගයක් වන තරමට ප්‍රබලයි. සොඳුරු කවියෙකු උදෙසා සියහඬ ගුවනින් කඩා හැරෙන මල් වැස්ස. විජය රජය රජය කවි කම යසී සූරෝගෙන දෙන වරමය විලදිනු පිහුමසේ උපුදයි අරුමය කදිමසේ ලියූ විට හැමට මරිසිමය මනුසිත සලසන තිව උසුසවිමය යසිසුරු සුමිතුරු සම්පත් නොමදක සිරිතුව සතුතින් සපයයිනි බඳව සුදුසුම ලෙස බස හසුරත සුහදව රුවමය දිලෙනුයේ දස අත සුවඳව ගෙන දෙන අමරස වස විස නොබහා නවතමනි පැයුම් මතු කොට සපහා දෙතමිදි යුෂයින් පහ කරති බහා නමදිමු සරසාවි රකිමින් සුභහා වරමය සරසාවි ඒයවී සුපහන් රසතිවන කිවි හැඩදා සරහන් මවමය වියරන එහි කුණු නොබහන් යතියම ඇවැසිය සූරකිමු යවහන් විජය විජය රජය රජය කවිකම නැමැති පැදිපෙළේ පළමු පැදිපේලිය කවිකම යසිසුරු ලැබ දෙන වරමය. ඒක තමයි පළවෙනි මාත්‍රා 16 කින් සමන්විතයි. ජයන්න අක්ෂරයෙන් ඒ නිමයි. කවි හතරම නිර්මාණය වෙන්නේ සිරස් හතරත් එම පදපේලියෙම පහළට කියවිය හැකි පරිදි. ඒ අතරේ යවහන් දෝෂයද ඔහු ජය ගන්නවා. කවි හතරක්ම යවහන් යන්නේ ඉවර වෙනවා. මේක අහඹු නිර්මාණයක් නෙමෙයි. මෙය මෙවැනි නිර්මාණයක් ඇත්ත වශයෙන්ම හිතාමතා කරන්න ඕනේ. හැම කලා නිර්මාණයක්ම හිතාමතා කළ යුතුයි කියන පරම විශ්වාසයක මම ඉන්නේ. කලා නිර්මාණයක් කලාකරුවෙක්, කවියෙක් හෝ කවුරු හෝ පුද්ගලෙක් කළ යුත්තේ හිතාමතා. අපිට යම් කිසි දෙයක් අදහසක් තියෙන්න ඕනේ. ඒ අදහස අපි කලා මාධ්‍යකින් සොඳුරු විදියට අනිත් අය සමග බෙදා ගන්න ඕනේ. විජය කිවිඳු කවියෙන් තමුන්ගේ එන අදහස ජනතාවට දෙන්න, ළමුන්ට දෙන්න, තරුණ පරපුරට දෙන්න ඒ තීරණය ගන්න. ඒ තීරණය අරගෙන ඔහු හිතාමතා කරන නිර්මාණයක්. මේක ඉතාම සුවිශේෂ ගණයේ අභ්‍යාසයක්. එක විදිහකින් පරිශය. මේ හා සමානව විජය කිවිඳු සිය වදන්හරමේ පෙළහර පාමින් නිර්මාණය කර ඇති සරසවි වරලද මම වෙමි කවි රද එහෙම කියන කල්පලකුත් තියෙනවා. ඉපදුන දය රැක ඔසවමු ජය දද මේ ඒත් කවි පෙළක් නිමිදී. මගේ කවිසිත වෙයි ප්‍රීති යන කවි පෙළක් ඒ වගේ දෙයක්. මෙය
පළවෙනි පදපේලිය ඒක සිරස් හතටත් දිව යනවා හැම පදපේලියක්ම පාසා. එතකොට සිරස් හතර පහලට කියවුවත් එකම කවි පදයේ කියවෙන විදියට එවැනි අලුත් ව්‍යුහයක් අලුත් ආර මේ සාමාන්‍ය සම්ප්‍රදායේ සඳස් කවිය ලියනවට වඩා එවැනි පර්යේෂණාත්මක අලුත් මාවතක් සොයාගන්නට එහෙම සොයාගෙන යන්නට එවැනි මාර්ගයක් හමුණාම එහි නිර්මාණ කරන්නට විජය කිවිඳු සමත් වෙලා තියෙනවා. මේවා මං කලින් කිව්වා වගේම අහඹු නිර්මාණ නෙමෙයි. හිතා මතා කරන දේවල්. ඒ නිසාමයි මේ වැදගත් වෙන්නේ. සම්ප්‍රදායික සඳස් කවියට මෙවැනි අලුත් පාරවල් කපන එක මම හිතනවා සඳස් කවි කිවිඳියන් හැමෝගේම වගකීමක් සහ යුතුකමක් කියලා. එහෙම නොවුනොත් සඳස් කවිය එකතැන පල්වෙන හලින්දක හරි මතුරු වලක හරි එකතැන පල්වෙන ජලකඳක් වෙනවා. මේක බොන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, කාලයක් තියෙනවා. එහෙම බීලා බීලා එකම රහම තමයි දැනෙන්නේ. මෙවැනි දෙයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අලුත් පාරවල් වල ගියොත් විතරයි මේ වගේ අලුත් කවි, අර්ථවත් කවි, ගැඹුරු කවි ලියන්නට පුළුවන් වෙන්නේ. මං හිතනවා සියලුම කවියන්, සියලුම සඳස් කවියන් කිසියම් පූර්වාදර්ශයක් විජය කිවිඳුන්ගේ කවියෙන් ලබා ගන්නවා නම් සඳස් කවියේ නිම්වලලු පුළුල් කරගන්න පුළුවන්. මෙවැනි කවි නිර්මාණය කරන්නට පුළුවන් වෙන්නේ තමුන්ගේ සිත තුළ ජනිත වන කාව්‍ය සිතුවිල්ල පමණකින්, සිතුවිල්ල තුළින් පමණක් නෙවෙයි. සඳස් සම්ප්‍රදායන් හදාරන්න, නීති රීති රැකගන්න, ඒ වගේම කිසියම් වදන් හරඹයක් මේ තුළ තියෙනවා. මේ වදන් හරඹේ දක්ෂයෙක් වෙන්න ඕනේ. විජේ කිවිඳුගේ වදන් කෝෂයේ බොහොම සරුසාර එකක් බව සනාථ කරන ප්‍රබල සාක්ෂියක් තමයි මේ මෙවැනි කවි. එමෙන්න සඳස් කවියා හෙළ වදන් බොහොම අතැඹුලක්සේ භාවිතා කරමින් සම්ප්‍රදායි කවිය තුළ නව ආකෘතින් නව මං සොයා යෑමේ ඔහු තුළ ඇති නිර්මාණාත්මක විප්ලවීය උමතුවක් මේකෙන් පේනවා. අද කවියේ ගුරු දේවතාවුන් ලෙස සලකන, කවි සංගම් බබලවන ආචාර්ය මහාචාර්ය එවැනි ගෞරවාර්ථ නාමවලින් සඳහන් කවි කිවිඳියන් කොතෙකුත් සිටියත් ඔවුන් අතින් නිර්මාණය වූ මෙවන් කවි පෙළක් මම කිසිම විටක කියව නැහැ. ඔවුන් සම්ප්‍රදායී අගනස් අගනා සඳස් කවිය තමන් සතු අල්පේච්ඡ වදන් කෝෂයෙන් නලවමින් යන අලුත්තරක මං සොයා යන්නවුන් හෝ කවියේ විප්ලවීය වෙනසක් ඇති කරන්නට තැත් කරන පුද්ගලෝ නොවෙන බව කනගාටුවෙන් වුණත් මට සඳහන් කරන්න සිද්ධ වෙනවා. විජේ කිවිඳුගේ මේ උසස් නිර්මාණයන් අධ්‍යයනය කරලා ඒවා ආදර්ශයට අරගෙන නව පරපුරේ සඳස් කවියන් හෙට දිනේදී විජේ මාපලාන කිවිඳු මෙන් සඳස් කවි නිර්මාණේ නවමන් සොයාගෙන යත්වා යන්න මගේ ඒකායන ප්‍රාර්ථනයි. අවසාන වශයෙන් විජේ කිවිඳුගේ කවියේ ඉදිරි ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සුන්දරු කවියෙකු දෙසා සියහඬ ගුවනින් කඩා හැලෙන මල් වැස්ස. විජය විජය රජය රජය. නැවතත් විජේ මාපලණයන්ගේ වදන්. අපි කොළු රැලට එක්ව අඹ කජු මෙරළු ගස් මුදුන් වල නැඟ අතෙන් කඩාගෙන ඉදුණු පළවැල බුදිමින් ලඳු බඩවැටි වල රෙංගා මාදං හිමුටු කැබැල්ල හේර පළතුරු සිතූසේ ගිල දමමින් වැවේ ඇලේ දුලේ බියනාමින් ගියබුන් ගසමින් වෙල්ලෙලියේ කෙලිසම්වල සෙල්ලම්වල යෙදිමින් ඉතා ප්‍රියජනක වාසනාවන්ත නිදහස් ළමා දිවියක් ගත කළා. කවිය පිළිබඳව
මගේ පළමු ගුරුතුමා වූයේ ආදරණීය පියතුමායි. පාරම්පරික දේශීය වෛද්‍ය විශේෂඥයෙකු වූ එතුමාට කාව්‍ය ශාස්ත්‍රයේ පිළිබඳ හසල දැනුමක් තිබුණා. මාපලාන ගමේ පමණක් නොව අසලගම් රාශියකම ගිලනුන්ට ජීවකයා වූයේ එතුමායි. දිනපතා දිවාර සිය ගණන් ලෙඩුන්ට සේවයක් වශයෙන් කිසිම මිල මුදලක් අය නොකොට එතුමා ප්‍රතිකාර කළා. අක්කර 8ක පමණ අපේ ගෙවත්තේ භාගයක්ම ඖෂධ පැළ උද්‍යානයක් තිබුණා. බේත්හෙත් නියමකොට සේවකයන් ලවා එම උද්‍යානයෙන්ම අවශ්‍ය ඖෂධද නොමිලේ ලබා දුන්නා. හෝඩිපොතෙන් අරම්භා නම්පොත, මගුල්ලකුණ, ලොවැඩ සංග්‍රහව, සුභාසිතය, ලෝකෝපකාරය, ගණදවිහැල්ලාදී පොත් කියවා පාඩම් කරවමින් කවියට ඇල්මක් ගොඩනැගුවා. යහනත අරාසිතු විලිගොනු විවර වෙත දස අත සරාරස දාරා ඉතිර යත මගේ සිත පුරා කවි මදුරස වෙතිර ගත මරකත ගරාරසිකයෝ බොති අමරවිත මිහිකත පුරාරස කවිවැල් විසිර යත සිරිකත පිවිසිහද මැදුර වෙත ඇඳීවත ඉරාවෝ පන්හිද පැහැර ගත මගේ සිත කරාමායම් දැල වෙතිර ඇත කවි කෙත අරා දැස මන් මල් විවර වෙත හිමවත පුරා සුර ලෝකය විසිර යත විදි මත වරාසර සවියගේ විසුර මත රසවිත පෙරා මගේ කවි සිත වෙතිර ඇත මේ අතර අසල වනාන්තරේ ආරණ්‍ය සේනාසනේ අසන අපේ සීයා කෙනෙක් වූ පඤ්ඤාදාර සීයා ආමුදුරුවෝ සිකුරාදා දිනවල අපේ නිවසට පැමිණ මා ආරණ්‍ය සේනාසනයට කැඳවාගෙන ගොස් ඉන්දපාතයෙන් ලැබුණු රසකැලි වලින් සංග්‍රහ කොට පදන් කයිපොත බුද්ධ ගද්‍යය සකස් කළය දාමාෂ්ඨ සතක ව්‍යාසකාරය ආදී පොත්වල ශ්ලෝක පාඩම් කෙරෙව්වා. මුලදී උච්චාරණය අපහසු වුණත් ක්‍රමයෙන් හොඳින් ඒවා පරිශීලනය කරන්න මා පුරුදු වුණා. ටිකක් අපහසු වන විට සකස් කඩ නොකෙව් කට
උගේ කට හුඹස් කට කිය කියා සිනාසෙමින් ඉතාම කරුණාවෙන් ආදරෙන් ඒවා උන්වහන්සේ ප්‍රගුණ කෙරෙව්වා. එතුමා මගේ කවිය පිළිබඳ දෙවන ගුරු උතුමා වුණා. වයස 15දී ජ්‍යෙෂ්ඨ පාඨශාලා සාතික පත්‍ර විභාගය සමත් වූ පසු 1956-57 වර්ෂවල පුරාපල සිරි රතන ජෝති පිරිවෙනි අධ්‍යාපනය ලැබීමට මා භාග්‍යමත් වුණා. සිංහල, පාලි, සංස්කෘත භාෂා ඒ තුළින් ප්‍රගුණ වුණා. 1958-59 වර්ෂවල මාතර මහාවිද්‍යාලයේ උසස් පෙළ උගනිද්දී සිංහල ගුරුතුමා සෑම සිකුරාදාම පාසල් වේලාවෙන් පසුව අපට කවි මණ්ඩුවක් සංවිධානය කළා. පන්තියේ ඥාන පිරිස වැඩි දෙනෙක් ඒ තුලින් කවි ලියීමට පුදුම හැකියාවක් ලබා ගත්තා. මේ ආකාරයෙන් පාසල් වියේ සිටම පුවත්පත් නවගිය රසවාහිනිය ආදී සංග්‍රහවලට කවි ලියන්නට මා පුරුදු වුණා. උසස් පෙළ උගනිද්දීම 1959 සැප්තැම්බර් මාසයේ මට රාජ්‍ය සේවයේ පත්වීමක් ලබා කොළඹ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයට යන්නට අවස්ථාව ලැබුණා. ගමෙන් නගරයටත් රජයේ සේවයටත් පිවිසි මට ඉංග්‍රීසි දැනුමේ අඩුපුඩුකම් ලොකු බාධාවක් වුණා. කාර්යාලයේ බොහෝ කටයුතු එම යුගයේ කෙරුණේ ඉංග්‍රීසියෙන්. කතා බහ ඉංග්‍රීසියෙන්. කාර්යාලයට පැමිණ අමුත්තන් අපට කතා කරේ බොහෝ දුරට ඉංග්‍රීසියෙන්. මා පසුබට වුණේ නෑ. කොළඹ ස්ටැෆර්ඩ් විද්‍යාලයේ ප්‍රාති ඉංග්‍රීසි පන්තියකට සම්බන්ධ වී ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඉංග්‍රීසි පොත්පත්, ඉංග්‍රීසි පුවත්පත් කියවන්නට පටන් ගත්තා. මාස 3ක් පමණ යන විට හොඳින් ඉංග්‍රීසි කතා බහ කරන්නට, ලියන්නට, තේරුම් ගන්නට, සාකච්ඡා කරන්නට සියල්ලම මට පුළුවන් වුණා. සේවා කටයුතු හා අධ්‍යාපන කටයුතු තුළින් කාර්ය බහුලත්වය ඒ යුගයේ කාවිලි වීමට තරමක් මට හරස් වුණා. කොළඹින් ගම් ප්‍රදේශයේ වූ මාතරට මාරු වී සේවය කරද්දී 1966 මට මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්ථාන මාරුවක් ලැබුණා. මගේ ආදරණීය බිරිඳ චිත්‍රා මට හමුණේ ඒ සෙන්කඩගල පුරේදී ශ්‍රී දළදා මාලිගාවේදී. අපි 1969දී විවාහ වුණා. ඇයද රාජ්‍ය සේවයේ විධායක නිලධාරිය විජය විජය රජය රජය සිංකඩගල පුරවරයි දළදා සමිඳුගේ සෙවනේ 50 වසරකට පෙරදා හමු වුණු ලඳුනේ කුණ්ඩේ බැඳලා ඔසරිය හැඳ ඉනේ හවඩියක් බැඳලා සිංහල තාලෙට හැඩුණු කඳුරට ළඟුනේ වතට වතක් ඉඟි පාලා ඇහැට ඇහැක් බහදීලා මගේ හදවත හොරින් ගත්තුරු බර ළඟුනේ පීරාදිනි සරසවි බිම නුවරවැව වටේ සරමින් මුණු මුණු ගාරස පිම්බස් හොඳිරුව ළඳුනේ ඔසරි පොටින් හැඩවරුවට තිල් මල් ගෙන සැදැහැසිතින් පෝයට දළදා වඳින්න ගිය බැති ළඳුනේ නෑ මිතුරන් පිරිවරන් ගේ අතේ එල්ලීගෙන
සුභනැකතින් පෝරු නැගග හැඩරුව ලඳුනේ පුතුන් සිව් දෙනෙකු මවවී දරුසෙනෙ හසේ අමාරහස මාත්නෙක එකට ඉරු දිරිමව් ලඳුනේ ඇල්හාලෙන් කිරිබත පිස පුතුන් ළඟට ගෙන කවමින් කටක් දෙකක් මටක් කැව්ව ආදර ලඳුනේ ලෙඩක් දුකක් සිදු විට වේත් හේත් ටික දීගෙන සැප සාත්තුවෙන් සුව කළ කරුණා ලඳුනේ නැති බැරිකම් ඇති වෝදා කෙදිරි බෙදිරියක් නැතිවම අර පිරිමාගෙන කටයුතු කළදිරි ලඳුනේ ආපසු හැරිලා බැලුවම හරි සුන්දර අතීතයකි අපි දෙන්නා ගත කෙරුවේ හිතුවක් ලඳුනේ නූතුරු බුදු හිමි දෙසූ බණ අනුව යමින් බැදුම් මුදා එක මොහොතක නිවන් පුරට දිවිසෙමු ලඳුනේ සුඳුරු කවියෙකු උදෙසා සිය හඬ ගුවනින් කඩා හැලෙන මල් වැස්ස විජය විජය රජය රජය අපි තාම ආදරය කරන ගරු කරන විජය මාපලාන කිවිඳුන්ගේ විජය දජය කාව්‍ය සංග්‍රහය සැප්තැම්බර් 19 වෙනිදා එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙන මේ වෙලාවේදී සියහඬහායෙක්ව මගේ සුබපැතුම් එක් කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. මං දකින විදිහට එතුමාගේ කවි විශේෂ වෙන්නේ කිසිම කවියෙකුගේ හෝ කවියක හෝ සෙවනැල්ල නොවැටි තම අනන්‍යතාවය තහවුරු කරමින් සුගායනීය පද ගැලපීමට ඇති අපූරු හැකියාව නිසයි. ඉතින් ඒ වගේ දක්ෂ කිවිවරයෙකුගේ කාව්‍ය සංග්‍රහය දුරට වැඩීමේ සුබ මොහොතේ හදවතින්ම සුබ පැතුම් එක් කරන්නට කැමතියි. විජය මාපලාන කිවිඳුනේ මගේ හදපිරි සුබවැතුම් ඔබතුමා වෙනුවෙනුයි. ස්තුතියි මම තරංගා ජීවනී එදිරිවීර. විජය විජය රජය රජය ටිකකට හිටපං ඇයි ඔය හැටි දඟ රන් කිරි කටගේ සතුටට පුතුමේ කිඳි පර දැල් මත නුඹටම මං හැදු යහනවට වැද නිතියන් පුතුනේ තවමත් කිරිදත් මෝදු වෙලා නැත තුන්විරි එන තොරෝ හිටපන් පොතුනේ මල් පිරිගස් වැලින් හිතුණු පල දරා නුඹ පිළිගන්නට එපෙනවා පොතුනේ පාට වලාකුළු පාවියත්දී සීතල මත නල සුවදී පොතුනේ හිමයේ වසනා පස්සන් බකුසන් හතුරු අපහට මගෙරන් පොතුනේ නුඹ ලොකු දැටිවේ හැටරුව වුණදා මේ හිමයේ රජ කරවමි පුතුනේ සුඳුරු කවියෙකු උදෙසා සිය හඬ ගුවනින් කඩා හැලෙන මල් වැස්ස විජය විජය රජය රජය නැවතත් විජය මාපලනයන්ගේ වදන් මා සේවා උසස් වීම ලබා මැනවින් සේවය කොට පරිපාලන නිලධාරියෙකු ලෙස 1991 විශ්‍රාම ලැබුවා අපට පුතුන් 4 දෙනෙකු සිටිනවා
මානුවර ධර්මරාජ විදුහලෙන් අධ්‍යාපනය ලබා මගේ පුතුන් ඉහළ රැකියාවල නිරතව සිටිනවා. 1966 වර්ෂයේ සිට 2012 දක්වා අප ජීවත් වූයේ මානුවර නගරයේ. 2012 දැනට ජීවත් වන සෙංකඩගල නගරයට පැමිණියා. ඔබ කවියෙක් වූයේ කෙසේදැයි බොහෝ දෙනා මගෙන් විමසන ප්‍රශ්නයක්. මා කවියෙක්දැයි එවිට මම මගෙන්ම අසනවා. මන්ද කවිය ඉතරම්ම පුළුල් පරාසයක් ආවරණය කරන ඉතා ආකර්ශනීය ලෞතුරා වින්දන මාධ්‍යයක් නිසා. ඇත්තටම මට හිතෙන්නේ මා තවමත් කවිය ගැන ඉගෙන ගන්නා ආධුනිකයෙකු නැත්තම් දුහුණයෙකු කියායි. කෙසේ වුවද මා කවියට හුරු පුරුදු ආකාරය ඉහත විස්තර කළ අතර ඒ ගැන මා එම උතුමන්ට කෘතඥතාවය ගෞරවය පුද කරනවා. සුඳුරු කවියෙකු උදෙසා සියහඬ ගුවනින් කඩා හැරෙන මල් වැස්ස. විජය විජය රජය රජය කවි ලොව කිරුළු පළඳන සුමිතුරු විජය අද ඔසවා තබයි සරසවියගේ දජය. මාගේ ආදරණීය විජය කිවිඳුනේ, ඔබට තව තවත් කවි මම් පෙතේ ශක්තිය ධෛර්යය ලැබේවා. මම බණ්ඩාර රාජපක්ෂ. විජය රජය රජය කවිය කියන මහා සාගරයේහි ඔබ රළපෙලක් නම් එතන නැවතිලා ඔබේ කවියි රහ උකහා ගන්න ඔබේ කවියට ප්‍රේම කරන රසිකාවියක් මං. නිදුක් නිරෝගී සුවය මැද තවත් චිරාත් කාලයක් අප අතර වැඳිබී. සිංහල භාෂාවේ විවිධ ස්වරූප මත කවියට සාධාරණයක් ඉෂ්ට කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් ඔබට ලැබේවා. ඒ වගේම සැප්තැම්බර් 19 වෙනිදා එළිදක්වන ඔබේ මේ කුළුඳුල් කාව්‍යමය ග්‍රන්ථයට ජාතික පුස්තකාල හා ප්‍රලේඛනාගාර ශ්‍රවණාගාරයට එන්න කියලා කවියට සහ කවියාට ආදරය කරන සීලුම දෙනාට මා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබට මගේ හෘදයාංගම සුබ පැතුම්. මා කෞෂධි සනායක. රසය ආත්මය කොටගත් වාක්‍ය කාව්‍යයයි කියති. එහෙත් රසය යනු කුමක් දැයි විග්‍රහ කිරීම අමාරුය. ඒ උකලි තමන්ම විඳ අවබෝධ කරගත යුත්තකි. කාව්‍ය රසය තබා දිවට දැනෙන ඇඹුල් රසය වැනි රසයක් වුවද වචනයෙන් හඳුන්වා දිය නොහැක. රසය වනාහි සිතේ ඇතිවන ප්‍රසන්නතාවයකැයි දල වශයෙන් කිව හැක. මලින් පිපුණු ගසක් දුටු විටද සන්ධ්‍යා වලාවක් දුටු විටද සිත මොහොතක් පහන් වේ. කාව්‍යයකින් ලැබෙන රසය මීට වඩා උසස්ය. රසය යනු සතුට නොවේ. රසය කිසුම් කෙනෙන් දුරුය. කවිය නිර්මාණය කරන්නේ කවියාය. අත්දැකීම් ඔහුගේ කවියට වස්තුවෙයි. දුප්පත් පොහොසත් කවුරුත් දිනපතා විවිධ අත්දැකීම් ලබති. සමහර අත්දැකීම් දුබලය, සමහර අත්දැකීම් ප්‍රබලය. අත්දැකීම් මගින් සිතේ උපදින හැඟීම්ද විවිධ වේ. කිසියම් අත්දැකීමක් නිසා තම සිතේ උපන් හැඟීමක් වචනින් කියාපා එම හැඟීම් අනුගේ සිතෙහි ද ඉපදවීමට කවියා වැයම් කරයි. මාහි සඳහන් කළේ කවිය පිළිබඳව මහගම සේකරයන්ගේ අදහසයි. මාපලාන කිමිදුන්ගේද බොහෝ කවි මා රස විඳ ඇත. එයින් සමාජයට ගෙන එන්නා වූ පණිවිඩය සුළු පටු නොවේ. ඉතාමත් ලගන්නා වූ භාවිතයක් ඔහුගේ කවිය තුළ දැකගත හැකිය. ඒ රසවත්ය නැවත නැවත කියවීමට ඇල්මක් ඇති කරයි. මනස මනසන්තානිය ප්‍රබුදිත කරවයි. එවන් කවි සමුච්චයක රස විඳනයක් විඳීමට අපට අවස්ථාව ලැබී ඇත. එය විජය ධජය ලෙසින් අප වෙත එන බව සවනත වැකීමෙන් නිරායාස සතුටක්
භුක්ති විඳෙමි. මාපලාන කිවිඳුනි, විජය ධජය දිනේවායි ඔබට සුබ පැතුම් ගෙනෙන්නෙමි. ඒ අදහස් දැක්වීම රත්නකී ජයසේකරයන්ගේ. බටහිර අහසෙහි සිතුව මඳින හිරුමෙන් දිවෙහි සැඳෑ සමය වසන්තයක් කරගත් සොඳුරු කවි හුදෙසා සියහට ගුවනින් කඩා හැලෙන මල් වැස්ස. විජය විජය රජය ලහිරුවේ බෙනහි තල හෝරාවේ අඟුරු හපා මුතු දත් මැදලා උකුලෙහි කල පොඩියක් අටවාගෙන කුඹු කෙලින්ද වෙත පානගලා උදු පියලිය තන පත්නාක හිරු රැස් වෙඳී දිලෙන පිණි පබලු වගේ අංකිති කවලා පාදෝ අදී හිරිකිත නොදැනේද ටිකිරි නගේ ලිංපඩියේ කල පොඩ්ඩ හංගලා වට පිට හොර බැල්මක් විදලා කුඹු කෙමුවාවෙන් මල් චීත්තේ හා හැට පොඩිය ආහකට දාමලා කුරුලු කොබෙයන් බටිති මලිත් තන් ඉඟි බිඟි පාඔච්චම් කරලා මල්ගෝමර මැද ලය මැද මතුවේන දෙලුම් ගැට දිහාවත් නොබලා ඉන්ද කැකුළු ටික මල්වර වෙත්දී බිඟුවන් නුරමින් මකරන්ද සඳ දමත් දී ගුණුසරෙන් නුඹ හී පදයක් නොගැයුවේ මන්ද උමරි පපායිග සුගනලවායත තිරුණු කලේ තාලෙට පත්දා මන්දෙ වැටේ හෝර ගල්ලා හෝලත්දී නුඹේ ඇහැමට මල් හිවිත්දා කටුමැටි මාලිගේ ගොම පිරි බඩ කර අස්වනු පුරවාගෙන අටුවේ නුඹ කැන්දන්නට පෙරුම් පුරන වාග නැතුවද ඔය සින්දක දුටුවේ හිරි කඩු මතු වෙන හිරි කඩ හිතල ඉවසනු බැහැ එන දුරු තුමහේ නුඹ කැන්දාගෙන තුරුලට ගත්තාම මල් පිපෙනවා හුර තලියේ විජය රජය රජය කවිය යනු විශ්වබා සාවකි. ඉන් සමාජයට කළ හැකි මෙහිය ඉතාමත් අගනීය. ඒ මනාව ඔප්පු කළ කෙනෙකු කවි සිංහියන් අතර මාදුතු වෙමි. ඒ විජේ මාපලානකින් දුන්න එතුමාගේ දස්කම් ඉතාමත් ඉහළ මට්ටමක පවතී. නොදැන දෙයක් ඇසූ පමණින් ඒ විග්‍රහ කර දැක්වීම එතුමාගේ සිරිතකි. ලයන්විතව ගලා යන හැඟුම් සමූහ නිසා එතුමාගේ කවි උසස් මට්ටමක පවතී. විජය මාපලානී, ඔබගේ කවිත්වය අපට මහත් වූ කුලකි. එය දිනෙන් දිනම තවත් දියුණු වේවායි පතමි.
ඔබට සුබ පැතුම්. විජය රජය රජය. නැවතත් විජය මාපලනයන්ගේ වදන්. විශ්වනාථයන්ගේ නිර්වචනය වාක්‍යං රසාත්මකං කාව්‍යං යන්නයි. රසය ආත්ම කොටගත් වාක්‍ය කවියේයි එහි අදහස වෙනවා. මෙය පසු කාලෙක මුනිදාස කුමාරතුංග පඬිතුමා විසින් නිරවද්‍යං රසාත්මකං කාව්‍යං වාක්‍යං කාව්‍යං යනුවෙන් නිවැරදි රසවත් වාක්‍ය කවිය ලෙස සංශෝධනය කළා. මෙන් අදහස් කරන්නේ රසය පමණක් නොව නිරවද්‍යතාවයද කවියට අවශ්‍ය බවයි. මෙම රසය සහ නිවැරදි බව යන වචන දෙක පොත් ගණනාවක් ලියා අර්ථ දැක්විය යුතු ඉතා පුළුල් අදහසක් පළ කරන වචන දෙකක්. සිංහල කවි කලාවේ ප්‍රධාන අංගයන් දෙකක් වන ගේ කාව්‍ය ආකෘතිය සහ එලිසම සිව්පද ආකෘතියට අමතරව සමහර සාහිත්‍ය යුගවල සිලෝ ආකෘතියද ප්‍රචලව තිබෙනවා. මෙම කවර ආකෘතියක් තුළ වුවද රසය හා නිවැරදි බව කවියක තිබිය යුතුම ගුණාංග දෙකක්. සේදණ්ඩිගේ කාව්‍යාදර්ශය, බද්දහිමියන්ගේ එළුසඳස් ලකුණ, අනෝමදස් හිමියන්ගේ සිදස් සඟරාව, මුනිදාස කුමාරතුංග පඬිතුමාගේ විරිත් කියාදී උපදේශක ග්‍රන්ථ නිවැරදි හා රසවත් කවි බැඳීමට මඟ පෙන්වනවා. සඳස් කවිය පිළිබඳව ඇති කාව්‍ය මුඛාංග පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම රසවත් නිවැරදි කවි දෝෂවලින් තොරව බැඳීමට අත්‍යවශ්‍යයි. ඊට අමතරව සාරවත් වචන ගබඩාවක් ඇතිකර ගැනීමත් කවි බැඳීමට අත්‍යවශ්‍ය ප්‍රයෝජනවත් කාරණයක්. වියරණය, එලිසමය, විරිත, රිද්මය, යතිය ආදී ශාස්ත්‍රානුකූල යොදා මුල්ගුර බිඳීම, යවාන් දෝෂ, නනනල දෝෂ, පද බෙදීම සහ වියරණ දෝෂ ආදීන් මිදී කවිලිවීම අවශ්‍ය වෙනවා. සඳස් කවියට අදාළව පාත සඳහන් කාව්‍ය මුඛාංග ගැන අවබෝධයක් ලබා ගැනීම අවශ්‍යයි. ඉන් සමහරක් නම් අනුභූතිය, පරිකල්පනය, ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය, දෘෂ්ටිකෝණය, ආකෘතිය, ඖචිත්‍යය, කාව්‍ය භාෂාව, සංකල්ප රූප, කාව්‍යාලංකාර, රසය, ව්‍යංශ, ව්‍යංගාර්ථ, උත්ප්‍රාසය, අනුප්‍රාස සංකේත ආදියයි. විජය රජය රජය. ඉපදුනු දය රැක උසවමු ජය දාද, පවිටෙකු වී බාඩ රැකගෙන කුමටද. දුටු තැන සතුරන් මැඩදී සිහනාද, නමගෙන යමු අපි ලෝකෙට නොවරද. දැක දැක දයවානසන බලවේද, යමුකිම අපේ සතුරන් ආදීග. රැකි විට මවුබීම දී සහයෝග, කවුරුද යලිව පුරන්නේ රෝග. ඔද තෙද හාවිරි එළවිරු වන්නේ, සදහට අපහාට සවි බාල දෙන්නේ. වලක මුහැම හැක් රටලන ගින්නේ, මුළු දෙමු සතනෙක ගැමුණු
ගෙපන්නේ ජය මිස පෙරදුම අපහට හුරු නැත යලි යලි මුව හත් කරගමු කඩුපත් දහමෙහි බුදු තෙද මෙහි සද හට ඇත දස දෙස මෝවීම වපුරමු ජය කීත විජය විජය රජය විජය මාපලන කිවිදුන් පිළිබඳව තම හඬ අවදි කරන්නේ කවියෙකු විචාරකයෙකු මෙන්ම සිය හඬ අන්තර්ජාල ගුවන් විදුලියේ සාමාන්‍ය අධිකාරී ලෙස කටයුතු කරන ධම්මික ඉගුඩවත්ත මහතා. මම මුලින්ම විජයමාපලානයන්ව හඳුනාගත්තේ සදස කවි පිටුවෙන් එවකට මායිහි පරිපාලකවරයෙකු ලෙස කටයුතු කරද්දී. තමන් දරණ මතයේ එල්බගෙන ඉන්න දඩබ්බර හිතුවක්කාර වැඩිහිටි කවියෙක් විදියටයි ඔහු පිළිබඳ ප්‍රතිරූපය මුලින්ම මගේ හිතේ ඇඳුනේ. ඒ හිතුවක්කාරකම දඩබ්බරකම එම නැත්නම් තමන් දරණ මතයට එරෙහිවන අයට අනුකම්පා විරහිත ලෙස කවි පදවලින් පහර දෙන ගතිය විශේෂයෙන්ම කවි සංවාදවලදී ඔහු පිළිබඳව මම අද්දුටුව දෙයක්. හැබැයි මේ හැම දියකටම යටින් විද්‍යාමාන වෙන එක සත්‍යයක් තිබුණා. ඒ තමයි සරලව කිව්වොත් රස වෑහින කවි නිර්මාණෙහිලා ඔහු තුල තිබුණු නිසඟ කුසලතාවය. උපහාසය වේවා ශෘංගාරය වේවා හාස්‍ය වේවා මේ ඕනෑම රසයක් තමන්ගේ නිර්මාණයත් එක්ක මනාව මුසු කරන්නත් භාවපූර්ණ ව්‍යංගාර්ථ දෙන වදන් වලින් එම නිර්මාණය පෝෂණය කරන්නත් ඔහු තුල තිබෙන හැකියාව ඉතා ඉහළයි. බොහෝ තරුණ කවියන් පවා මෙවැනි අවස්ථාවලදී ඉක්මනින්ම පසුබැහැලා ගියේ වයෝ වෘද්ධ වුණත් අදහස හැඟීම් වලින් තරුණ මේ අපූර්ව මිනිහත් එක්ක සටන් කර ජය ගන්න බැරි බව ඉක්මනින්ම අවබෝධ කරගත් නිසායි. සැබවින්ම විජය මාපලානයන් ජීවිතය තුළ මෙන්ම කවිය තුළද බොහෝ ජයග්‍රහණ අත්පත් කරගත් කෙනෙක්. ඔහු ජීවිතය තුළ ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙන්නේ ඉතා සාර්ථක විවාහ දිවියක් ගත කරමින් දරුමුණු පුරන්ගේ නොමඳ ගරු සැලකිලි වලට පාත්‍ර වන වාසනාවන්ත සැමියෙකු පියෙකු මෙන්ම මුත්තනුවකු ලෙසිනුයි. ඔහු කවිය තුළ ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙන්නේ තම නිර්මාණවලට ආදරය කරන විශාල රසික පිරිසක් අන්තර්ජාලයේ මුහුණු පොත හරහා දිනා ගැනීමෙනි. ඔහු ජනතා සම්මානයට පාත්‍ර වූ සම්මානනීය කවියෙක්. විජයගේ මේ විජයග්‍රහණයන්ගේ කූට ප්‍රාප්තිය සන්තුහන් කරන අවස්ථාවක් තමයි ඔහු ලියූ මේ කවි පොතක් ලෙස දොරට වැඩීමේ මේ උත්කර්ෂවත් මොහොත. ඒ නිසාම ඊට යොදා ඇති විජය ධජය යන නම ඉතා උචිත බවයි මගේ අදහස. ඔහුගේ කවි පිළිබඳව ඒවායේ ශාස්ත්‍රීය වටිනාකම් හා ගුණාංග පිළිබඳව බොහෝ දෙනා කතා කරලා තියෙන නිසා මම ඒවම උච්චාරණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් හෙළ බස සහ හෙළ කවිය රැකගන්නට අන්තර්ජාලයේ මුහුණු පොත් කවි පිටුවලින් ලැබෙන සහාය වඩාත් ශක්තිමත් වන්නේ විජය මාපලානයන් වැනි අපූරු නිර්මාණකරුවන්ගෙන් ඊට ලැබෙන නොමඳ දායකත්වය නිසා බව නම් නොකියාම බෑ. සමහර කලාකරුවන් අතර ඒ කියන්නේ සමහර ගීපද රචකයන්, තිරනාටක රචකයන්, කවියන්, මාධ්‍යකරුවන් අතර තිබෙන පුහු මතයක් තමයි මේ ඒක ඔවුන්ගේම ව්‍යවහාරික භාෂාවෙන් කිව්වොත් දෙකක් දාගත්තේ නැත්නම් හොඳ අයිඩියාස් එන්නේ නැහැ කියන එක. මේක ඇත්තක් නම් විජය මාපලාන ගණයේ නිර්මාණ බිහි කරන්නට ඔවුන්ට දෙකක් නෙවෙයි තුන හතරක්ම දාගන්න වෙනවා. ඒත් මේ පුහු මතයට විජය මාපලානයන්ගේ චරිතය අභියෝගයක් බව ඔහුට ගෞරවයක් විදියට මෙතනදී සඳහන් කරන්නම ඕනේ. ඔහු මත්පැණි දුම්පානේ වගේම මස් මාස අනුභවයෙන් තොර සරල නමුත් විනෝදකාමී මිනිසෙක්. ඒ ඔහු තුළ මා දකින තවත් එක් අපූර්ව ගුණාංගයක්. මම අර මුලින් කියපු හිතුවක්කාරකම දඩබ්බරකම සහ පහරට පහර දීමේ ගතිය මෙතනදී කියන්න ඕනේ මම කිසිසේ දෙවැනි දේ පවා දුර්වලකම් ලෙස දකින්නේ නැහැ. ඔහුගේ කියන්නට තියෙන දේ නොපැකිල මූණටම කීමේ ගතිය පවා ඔහු තුල ඇති ඍජු පෞරුෂත්වයේ ලක්ෂණය.
මම කියන්නේ ඒ අර මුලින් කිව්ව ගති ලක්ෂණ අභිබවා තමන් වටා ඉන්න අයට ඉතා ආදරණීය වීම, ඔවුන් හා සරල හිත මිත්‍රකම් වලින් එහා ගිය බැඳීම් ඇති කර ගැනීමත් විජේ මාපලන කිවිඳින් තුල ඇති තවත් උදාර ලක්ෂණයක්. තම දරුවන්ගේ වයසේ සිටින අංකුර කවි කිවිඳියන්ට පවා පුතා දුවයයි ආදරයෙන් ආමන්ත්‍රණය කරමින් සිය කලා ලෝකයේ තුල විසල් පවුලක්ද ඔහු විසින් තනාගෙන තිබෙනවා. ඔවුන්ගේ හදවත් ඔහු විසින් දිනාගෙන තිබෙනවා. මේ ලබැඳි කලාකරුවාගේ කවියත් නිර්මාණ ජීවිතයත් සම්තිස්ථානයකට එළඹෙන මේ මොහොතේ හද පිරිසෙනෙහිසින් මෙහෙම කියන්න මට අවසර දෙන්න. ආදරණීය මාපලන මහත්මයා, අනාගතයේදීද මෙවන් විශිෂ්ට නිර්මාණ බිහි කරමින් තවත් බොහෝ කලක් අප අතර සුවසේ වැජබෙනු මැන ඔබතුමන්ට තිසරණ සරණයි. බටහිර අහසෙහි සිතුවම් මඳින හිරුමින් දිවෙහි සඳහ සමය වසන්තයක් කරගත් සොඳුරු කවි උදෙසා සිය හඬ ගුවනින් කඩා හැලෙන මල් වැස්ස. විජය රජය රජය අසන්නා තුල චමත්කාරයක් දනවන සරල සුගම බස්වහරින් පොහසත් වුණු රසවත් කාව්‍ය රචනයේ දක්ෂයින් අද සොයා ගැනීමට අමාරුයි. අපගේ වාසනාවට වගේ අපි විජේ මාපලන නම් කවියා හඳුනාගත්තා. සොහයුරෙක් ලෙස එතුමා අමතන්නට මා සූදානම් වුණත් මට මාමේ කියන්න, මම කැමතියි ඔබට දුවේ කියා අමතන්න කියා එතුමා මට නිරහංකාරව පවසා සිටියා. මුක්ත කවියකට වඩා කවි පන්තියක්ම තම රසිකයන් වෙත පිළිගැන්වීම බොහෝ විට මාපලන කවියා තුළ මා දකින ලක්ෂණයක්. මුහුණු පොතේ බොහෝ දෙනෙකුගෙන් විජේ මාමා නමින් ආදරණීය ඇමතුම් ලබන අපේ කවියා මෙවර විජය දජය නම් කවි එකතුවක්ම අප වෙත පුද කර සිටිනවා. මාමෙන්ම ඔබත් විජය දජය පෙරලා බැලීමට නලියන ඉමහත් ආසාවකින් පසු වෙන බව විශ්වාස. මනරම් කවි සිතුවිලි වලින් චිරාත් කාලයක් පාඨක සිත් සනසන්නට අපේ ආදරණීය විජේ මාමාට ධෛර්යය ශක්තිය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. මාමේ ඔබට මගේ හදපිරි සුබ පැතුම්. මම මාලා විජේකෝන්. විජය රජය රජය 2012 දී පත්තලට පදිංචිද පැමිණීමෙන් ලද විවේකයේ මත මා අන්තර්ජාලයේ කාය පිටු රාශියකට මගේ නිර්මාණ ඉදිරිපත් කළා. මේ හේතුවෙන් තවත් එවැනි පිටු රාශියකින් මට ආරාධනා ලැබුණා. එසේම ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශගතව සිටින බොහෝ රසිකයන් මිතුරන් මිතුරියන් බවට පත් වුණා. රසිකයන්ද ඇතුළුව නිදහසකට අයත් ප්‍රමාණයක් එසේ මට සම්බන්ධ වී සිටිනවා. මා විසින් ලියන ලද ළමා කවි, සංජීවනී දානායක, රංග සේනාධීර, ජානි වසන්ති, නදේශා සුදර්ශනා, සුදර්ශනී පෙරේරා ආදී මිතුරු මිතුරියන් විසින් ස්වේච්ඡාවෙන්ම විශිෂ්ට ගතිකයට ලෙස පත් කිරීමෙන් බොහෝ ජනප්‍රිය භාවයට පත්ව තිබෙනවා. එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන්ට අදාළව මා ලියන කවිවරුන් ප්‍රබෝධයට පත් මිතුරන් මිතුරියන් රසික රසිකාවන් මෙන්ම මගේ පුතුන්ද මේවා සංරක්ෂණය කිරීමට පොතක් මුද්‍රණය කළ යුතු බවට බොහෝ අවස්ථාවල යෝජනා කර තිබෙනවා. මෑතදී මට අදහසක් ඇති වුණා දුෂ්කර යමක බන්ධන ආදිය පිළිබඳ අත්හදා බැලීමක් කරන්න. ඒ අනුව ළඟදී ලියූ දුෂ්කර බන්ධන නිර්මාණ කීපයක් විපුල සුමනසේකර ශූරීන්ගේ සහ මගේ පුත් ගීත් මාපලානගේද අවධානයට ලක් වුණා. ඒ අතර විදේශගත සේවකයන් යුතු ගීත් පුතා මට පණිවුඩයක් එවමින් තාත්තාගේ අපූරු කවි මමත් මගේ බිරිඳ ප්‍රියංකාත්
හැමදාම රස විඳිනවා. මේ නිර්මාණ සංරක්ෂණය කිරීම සඳහා පොතක් මුද්‍රණය කිරීම අත්‍යවශ්‍යයි. කරුණාකර වාම ඒ සඳහා පියවර ගන්න කරුණු ආරම්භ කරන්න. ඒ එක්කම එහි සම්පූර්ණ වියදම් දැරීමට මට අවසරය දෙන්න. මේ පණිවුඩය මට නොසලකා හරින්නට බැරි වුණා. විජේදජය නම් පොත සකස් කිරීමේ කටයුතු ඒ සමගම මා විසින් ආරම්භ කරනු ලැබුවා. එය ආරම්භ කිරීම සමගම මගේ දරුවන් පමණක් නොව හවි පිටුවල මිතුරන් මිතුරියන් රසිකයන් රසිකයෙන් ස්වේච්ඡාවෙන්න විවිධාකාරයෙන් මට ඒ සඳහා උපකාර කරන්නට ඉදිරිපත් වන බව කෘතඥතාපූර්වකවත් සතුටුනුත් ප්‍රකාශ කළ යුතුමයි. කෞෂේ දිසානායක, ශානක ඉරෝසන, පීරිස්, චතුර විජේකෝන්, සීලාල් සම්පත්, සීලාල් සම්පත් සුදසිංහ, දිනාල් සම්පත් ධම්මික, අජිත් ජයවර්ධන ආදී මිතුරන් මිත්‍රියන් විවිධ ආකාරයෙන් උදව් කිරීමට කෙලින්ම ඉදිරිපත් වුණා. ටික දිනකට පෙර නිවසට පැමිණි සංජීවනී දානායක දියණිය මේ අලලා සියහඬ ගුවන් විදුලියේ ප්‍රචාරක වැඩසටහනක් ආරම්භ කිරීමට ඉදිරිපත් වුණා. මේ නම සඳහන් නොවුවත් තාත් බොහෝ මිතුරන් මිතිරියන් සහ ඥාතීන්ද විවිධාකාරයෙන් උදව් කරන්නට ඉදිරිපත් වුණා. මගේ ආදරණීය බින්දු චිත්‍රා, සත්සර, මදුර, ගේත්සා යසස්සන පුතුන්ද, එර්ෂි, ප්‍රියංකා යන දියණියන් දෙදෙනාද, දීපශිකා දුවද හැකි සෑම ආකාරයෙන්ම උපරිම ලෙස උදව් කරන්නට ඉදිරිපත් වුණා. මගේ දඟකාර මුණුබුරන් දෙදෙනා, අවේෂ දිනිත්සා, සචිත්‍ය, අමෝද මේ කටයුතු කෙරෙහි කුතුහලයකින් නා විමසිල්ලකින් උද්‍යෝගිමත්ව පරිගණකය අසරටම වී හේළු තාළු කරමින් සීයා දිරිමත් කළා. විපුල සුමනසේකර, බණ්ඩාර හේරත්, උපාලි කන්නංගර, ධම්මික එගොඩවත්ත, සම්පත් සුදසිංහ සහ යන මාතරුන්ගේ සහ මංගලිකා පෙරේරා, කෞෂි දිසානායක, මල්ලිකා රෙබිකා යන මාත්මීන්ගේ සුභාසිංසනා විචාරාත්මක පණිවුඩ මෙම පොත ආලෝකමත් කිරීමට උපකාරී වුණා. රංග සේනාධීර පුතා පිටකවර නිර්මාණය, පිටුසැකැස්ම සහ මුද්‍රණ කටයුතු අධීක්ෂණය ආදී සියලු බර කරටගෙන මට මාත්ම උදව් උපකාර කළා. මෙසේ විවිධාකාරයෙන් මට ඉතා විශිෂ්ට ලෙස උදව් උපකාර කළ සියලුම දෙනාගෙන මේ වැඩසටහන සංවිධානය කර ප්‍රචාරය කිරීමට අනුග්‍රහය ලබා දුන් අනුෂා නිලන්තිකා මහත්මිය, ධම්මික එගොඩවත්ත මහතා සහ සංජීවනී දානායක මහත්මියටත් මගේ ගෞරවනීය ස්තුතිය කෘතඥතාව මෙහිදී පළ කර සිටිනවා. ඔබෑමට ස්තුති. තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා. විජය දජය දජය විජය මාපලන කිමිඳුන් විසින් රචනා කරන ලද
කාව්‍ය නිර්මාණ ගණනාවක් එක්කොට මුද්‍රණද්වාරයේ නිකුත් වන විජය ධජය කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ මුලින 2015 සැප්තැම්බර් මාස 19 වන සෙනසුරාදා සවස 2ට කොළඹ හත නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මේ අසිරිපත් මොහොතේ සියහඬ සිය උණුසුම් සුබ පැතුම් එතුමන් වෙත පුද කර සිටි. මාපලාන කිමිඳුන් සරු මගමැයින් සිය ග්‍රන්ථයට සපයන පෙරවතර ආරම්භයේදීම සඳහන් කළ යමක් මෙම වැඩසටහනේ අවසානයට පෙර ඔබ වෙත ඉදිරිපත් කරනු කැමැත්තෙමු. ඔබ කවියෙකු වූයේ කෙසේදැයි බොහෝ දෙනා මගින් විමසති. මා කවියෙක්දැයි ඒ හැම විටම මම මගින්ම විමසමි. ඒ කවිය යනු ඉතා පුළුල් පරාසයක් ආවරණය කරන ආකර්ෂණීය වින්දන මාධ්‍යයක් වන හේනි මගේ අදහස මා තවමත් කවිය ඉගෙන ගන්නා දුහුණෙකු බවයි. තම නිහතමානීත්වය එතුලින් පළ කළද සැබවින්ම ඔහු දෙසට බසට වැඩසදන උදාර කවියෙකු බව අප යලි යලිදු පවසන්නෙමු. විජය මාපලාන කිවිඳුනි තවත් බොහෝ කලක් සුවසේ දිවි ගෙවමින් මේ හෙළ කවි රසය ලොව දස දෙස බෙදා දෙනු මැනවි. කිවිඳුනි විජය ඔබට ජය. විජය දජය වැඩසටහන සඳහා කවි ගායනයෙන් සහය වූ අනුෂා නිලන්තිකා සමගින් චතුරංග වහන්සේලු. විශේෂ ස්තුතිය විපුල සුමනසේකර, මාලා විජයකුන්, ධම්මික ඉගුඩවත්ත, අනුෂා නිලන්තිකා, බණ්ඩාර රාජපක්ෂ, තරංගා ජීවනයේ රත්න ජයසේකර, භාග්‍යා ප්‍රනන්දු, චතුරංග පහන්සිලු සහ කෞෂිත් දිසානායක යන කවි කිවිඳයන්හට. වැඩසටහන සම්බන්ධීකරණය, සංස්කරණය සහ නිෂ්පාදනය සංජීවනී දහනායක. බසට කවි හිතට පෙන් කරන ගුවන්විදුලි කලාවේ සුදුම් වෙනස බිම් සරු කරන සියු දිග කිතු ගොස රඳනා මව් බිම සව් සැප සදනා.